ආයිබෝුවන් ඔබෙක්වන්නේ ස්වාදින් රූපහණී සව සහය යිතිය ප්‍රධාන සිංහල පත්විකාශයයක් සමඟ. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. දවුලපිටිය කාන්තාවට කොරෝණාව වැලඳීමේ ප්‍රශ්නය ඉතුරු කරමින් දියනියටත් කොරෝනා බව තහවුරු වෙයි. දවුලපිටියට මිනුවන් ගොඩට ඇදිරිනීතිය. ඇතුල්වීමත් පිටවීමත් අහනම් රටේම පාසල් වැසේ නිර්ෝදායන නීති අකුරටම පිළිපදින්න සෞ්‍යෙන් රටටම දැඩි උපදෙසක් රිෂාඩ්ලා සමග කිසිදු ගණුදනුවක් ඇතිකරගෙන නෑ ජනපති විපක්ෂයේ අසක්තියට නිස පිළිතුරු දෙයි දියමන්තියට වැය කළ මුදල් අයිකරගන්න බැලිවෙද්දී දියමන්තිය රට හැරයයි. විස්සෙන් විගනකාදීපතිගේ වලයට මොකද වෙන්නේ අගමැති ඇත්තහෙළි කරයි තමන් සුවයෙන් කියා ට්‍රම්ප් කියක්්දී තවලමන්දිරයේ අයටත් රිපබ්ලිකන් ප්‍රබලයන්ටත් කොරෝණාව කොරෝණ ආසාධනය වූ දවලපිටිය ප්‍රදේශය කාන්තාවගේ දියනටද වරසේ ආසාධනය වී ඇති බව තහුරු වීතිබෙනවා uda niरोমা्यस्th siදු PCR parvous यधdapath லத்தி generalal شاved्र slva sandन කe අ gammpasrikke di Min1 Polyஸ் බp දම් देuポஸ் ඇரி நீa tnakai මත්‍ර දිවනේ සියලු පසල් වල දෙවනවාර පාසල් නිවාඩුව හෙට සිට ආරම්භකිරෙන බව, අධ්‍යාපන අමත්‍යංශය නිවේදලය කලා. பிரதேே பதிஞ்சே திஸ் நம வர்தி நிம காதாாவு உண்ணு ரோகி தத்துவ கேதுவின் பசுக்கியதிீவனால் கம்பாக ரோகிட்ட துலத்வீீத்திபனவா. பிரத்திக்காார்லபு மமகாதாாவு ரோகளின்ன் யளி பெட்டுக்க அவஸ்தாவைக்கழு பேசியர் பக்ஷனின் ரோணா வரிசிய ஆசாதனே வியத்தி மவற்ற தகவுருவனா. எனவேம காதாாவு சாாதிக்கு போமன ரோக விதியாாய்னீட்டு முக்கருணா. සි අටවෙනිද සැපතැම්බර් මාසේ අ රෝග තත්වයක් ඇතිවවෙච්ච නිසා ප්‍රදේශය තියන ිස්පන්සසිරගෙන් බෙත්ත අරන්තියවා ඊට පසේ තිස්වනිදා ගම්පාරවල්ට ඇතුල් වෙලා තියෙනවා සර්සනරෝගී තත්වය නිසා. ට පස්සේ අපි හැම රෝහලකම කරන ස්වසනරෝගී තත්ත්වයන් එක් එන කොවි් ධනවේ හා සමාන රෝග ලක්ෂණ තියෙනගේ නියදයක් ලබා ගන්න නිසා ඒහා සමමානෝේ ෝගයාගෙනොත් නේදයක් ලබාගෙන තියෙනවා.ඒ නියදිය ඒ පිීසියා පරිීක්ෂණ දී. හ රුනාය කොවිදධනේ රෝගෙක් කියලා. එතොට ඇය අංගොඩ ජාතික වුණු රහල් ඇතුරු කර තිබෙන වැඩිතුර ප්‍රතිකාර සඳහා මාස දෙහකට පස්සෙ තමයි අපිට රෝගයෙක් සමාජයෙන් හමුවන්නේ මෙතන්දී වැදගත්ම දේ තමයි. කොවිද්ධනවේ රෝගය කියන්නේ මේක වරස් රෝගයක්ත් මේ සටන් කරන්නේ වෛරසයක් සමඟ ඒ ඕනම අවස්ථාවක අපේ පාලනයෙන් ගිලිහිලා කොතන්කහරි සමාජය තුළින් ඉස්මතුවෙන්න පුළුවන් අපි දිගින්දිකටම පහුගේ කාල මේ පිළිබඳව අවධාරනය කලා ඒ තත්වේ අද යතාර්ථය බවට පත්තවෙලා තියෙනවා නමුත් ඉතාමත්ම වැදගත්දේ තමයි අපි රෝහේදී ඉතමත්ම මූලික අවස්ථාවකද අපිට මේ රෝගයාව හඳුනාගන්න පුළුවන් වීම. ඉතින් ඒතත්වය ඉදිරයටත් තිෙන්න්න පුළුවන් ජනතාවගේ පැත්තෙන් සහ වෙනත් බිකාරයාලවල ඒවගේම ආයතනවල කාරය මණ්ඩවල සහගේ දුන්නොත් ෞඛ්‍ය මාත්‍යංශයට සහ රජයට අපිට පුළුවන් වෙන මේ කොවිද්ධනවේ රෝගය, කොතනගේ මතු වනත් අපට ඉත්මනින්ම පාලනය කරලා නව සාමාන්‍ය ජීවිතය ගත කරන්න ඒගේමස් කොවිද්ධනව ෝග ස මාජගතවීමක් වලක්වල අපි දිගින්දිකටම කටයුතු කරන්න පුළුවන් වෙනවා. කොරුල් ආසාථනය වූ කාන්තාවගේ ලංකව ජාතින් හයිදනක. හබ අදුව නිරධායින ධ්‍යස්ථායේ වෙත ොමු කිරීමට පේවරක වලා ඕන් සෙල් දෙනා PCR පරිීක්ෂණ වලට යමු කරු බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ගම් පහ දිස්්‍රිකයේ දවල පිටියහා මනිනුවන්කොට පොලිස් බ ප්‍රදේශවලට වහාම ක්‍රාත්මක වන පරිදිී නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳරීතිය ක්‍රාත්මකයි ඔ සහෝගය ලබා දෙන්න කරනස ය එම කාලය තුළ සිල දෙනා තම නිවසුලෙරට සිටියයුතුයි. මෙම ප්‍රදශවලට ඇතුළුවීම හෝ පිටුවීම හා ප්‍රදේශහරහා ගමන්කිරීම සම්පර්ණෙන්ටහ නම්බව ්‍යියෝච්ච පොිස්පති අජිත් ්‍රෝහණ මහතා ප්‍රකාශ කලා. ජනතාවගේ ඉල්ලාසිත් නෝ අඒ ප්‍රදශෝල එම ඇදිර්ණීතියට අවනත වෙමින් කටයතු කරන ලෙසට. ඒවාගේම මෙම ඇදිර්නීතිය බලපැවැත්වෙන කාලය තුළ පෙර පරිදිම කිසියකුට ඒ ප්‍රදේශවලින් තමන් ඉන්න නිවාසොලින් පිටතර පැමිණීමට හැකියාව ලැබඳි නැහැ. ඒවාගේ වෛද්‍ය සේවා සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා පමණක් ඒ පොලිස්බල ප්‍රදේශවල ක්‍රියාත්මක වෙන. යම් කිසි කෙනෙ කැදිරි නීතියටට පටහැනිව කටයතු කරනවනං. ඒ අත්ත ඩංකෝට ගැනීමටත් ඔවන්ටේඒරහිව ීති ක්‍රියාත්ම කිරීමටත්. ඒවාගේ මනිරෝධයන කටයුතු සිදුකිරීමට සිද්ධ වෙන. ඒගේ ඒ පොලිස් බල ප්‍රදේශ දෙකට මේ ඇදිරිනීතිය ක්‍රියාත්මක වනත්. ඊට පරිබාහිර ප්‍රදේශවල ජනතාවගෙනත් රටේ සියලුම ජනතාව ගෙනත් ඉල්ලා සිත්නෝ නවත වරක් අපේ පෙරපරිදි සෞඛ්‍ය පුරදුවට අනුගත වෙලා කටයතු කරන්න කියලා. මෙම කාන්තාවට ගොරුණ වරිසේ ආසාතනය වආකාරය පිළිබඳ පරීක්ෂණ ස කරෙනවා ආස්ශ්‍රතියන් සම්බන්ධයෙන් ලැබෙන PCR පික්ෂණවල ප්‍රතිඵලමත තවතුරටත් අවශ්‍ය පේවර කන්නා පව යුදහමුදපති ලතිනල් චනරල් ශන්ත්‍ර ල්මතා ප්‍රකාශ් කලා. විශේෂෙන්ම මේ කාන්තාව සුපෝයිසර් කෙනක් හැටියට ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරුන් ලබන්නේ ඒ සේවය කරන ළඟම ඒ කාන්තාව වැඩ කරන්න ගොඩ නැගිල්ලේ සිටපු සියලු ම අයවලුණුත් එත් එක්කම ඇය හා සමීපව ඒ බස්රතේ ගමන් කරපු අඇලුත් සිරුදනාමත් ඒ රාත්‍රියම අපි නිරෝධායනයට යොමුකරු ලැබවා නිවෙස්වර අමතරව ඇහ පසුගේ දින කියපේදීම හමුණු සියලු මඇවලුණුත් මේ ආකාරයෙන් නිවෙස්වල නිරෝධයන කිරීමට, ඊ රාත්‍රීම ක්‍රියාකරුන් ලැබවා ඔවුන් සියලු දෙනාම අපි හමුදාවම අර්ගෙන් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකිරීමට අපි මේ වනටත් කටතු කරමින් සිටිනෝ. මෙතර තිවයින්නේ සියලු පාසල් හෙට ට වසාතබෙනවා. ලබන නමුුවනිදා සිට ආරම්භවීමට නේමිතවතිබූ දෙවන පාසල් වාරණ වාඩුව. හෙට සිට ආරම්භ වන බවයි අද්‍ය අප නමාත්‍යශී නිවේතනය කළේ. මනුවන්ගඩ හා දියවලපටිය ප්‍රදශවලසිටින යුද ගුවන්නාවිහා සිවිල් ආරක්ෂක බලකා රාජකාරී කරන සියලු දෙනා ජලිතනුම් දෙනතුරු රාජකාරි වලට වාර්තා නොකරණ ලෙස ආයතන ප්‍රධහනින් වෙතදාන්වාතිබෙනවා. මිුවන් කොඩ දිවලපිටිය හැර ගම්පහ දිස්ශ්‍රක්්‍ය තු සිටින අනිකු ත්‍රවිතහමුද හා සිවිල් ආරක්ෂක බලකා සාමාජකයන් හෙට පමනක් රාජකාරී සඳහා වාර්තා නොකරන ලෙසයි ආරක්ෂක මාත්‍යන්ශීදැනම් දෙන්නේ. තුළසිටින පෙරි கඳவර තුළම රந்தහ කண்டාලසිது. උප ෙස්දීතිබෙනවා කரோුණෛර සේ පාලනයට ජනතාව ලබාදුන් සහාය යාකාරෙන්ම ජலிි අපෙක් ෂා කරණ බවයි, අමාතය පවි්‍රව්‍ය ரච්චමහත්මය පවසන්නේ. විශේෂයෙන්ම මේ රෝගය ලංකාව තුළ මර්ධනය කරන්නට අතිකරු ජනාධපත්තුමා ප්‍රමුඛ රජයගත්ත ක්‍රියාමාර්ගයයක්ත් ඒ වගේම ජනතාව ලබාදීපු සහයෝගයක් නිසා තමයි අපට මේ රෝගය මර්ධනය කරගන්නට පොළුවන් වුණේ. ස නැවත අපට රෝගය කමු වෙලා තියෙනවා. එනිසා අපි ජනතාවගෙන් ඉල්ලා හිටිනවා අපි ඉල්ලා සිටින සෞඛ්‍ය පුරදු. නැවත මේ රටේ ජනතාව පුටුකරපු ඒ දේවල් නැවත ඒවාට වහාම යන්නට කියලා අපි ජනතාවගෙන් ඉල්ලා හිටිනවා. මෙේත්‍ර කරුණා වරිස ආසාතනය වූ බවතහඳනාගත් කාන්තාව සේක ක මනන්ගොඩ බ්‍රන්ඩික් සමාක්ම නිවීතයක් නිකුත්රමින් සහන් කරන්නේ මනුවන් ගඩේ කරමාන්තේශාලාව සියලුම් මෙහිුම් අංශතුළ දැඩි සෞඛ්‍යරක්ෂක ක්‍රමවේද ක්‍රාත්මක කළ බවයි. එම සසාමාජකව සේ කළ පිරිශ්‍රය විශ්බී ජහරණයටටලා කිරීම ඇතුලු කඩිනම් ක්‍රාමාර්ක රැක් මේ වන විටගෙන ඇති බව එම නිවේතනයේ සඳහන්. ආශිතියඇගේ බස්්‍රතේ ගමන් කරලා තියනවා හතලස් දෙෙ ඒ ගොඩනැගල්ල සේව කරපු. අතයෙන් හයිස අසුතුනක් එක්කලාේ නිරහත්සේ විසනායක් ප්‍රමාණක සංකයක් ප අපි නිරෝධයනක කටයතුට ලක්ලති දැනට නිවසල් නනිෝධයනකන අශ්‍ය වනොත් අපි පොට පාල ධ්‍යස්ථානයටයුතු කරව ඒ නයෝධයන අධ්‍යස්ථනටග හිල්ලා නිරෝධයන කරන්න. තාම අපිට නිශ්චිය වසෙන් හොයාගන්න බැහ මේ වැළඳ නාකාර පිලිමද ඒ පිඳ වරටත්වවි වශන සිදු කරමින් පවතින්. கடடுநாக்கு குந்தட்டுபள்ள பிටவிமேஹ பமிமே பரிந்தத்துலேதே த சாப்புசாங்கீருணவேது, கோன் மக்கயின்ட்டு பவிசிීම இஜலிதனும்தனுத்துரு ஒத்திட்டுவாத்தி பவ, கொன்துடுப்புல தகறயின் பபுசனுவா. மேதிர மக හා மீகமபதனாக்காரவரந்தவன்பலීම அ முதன் பமினීම இஜலி தனும்தனத்துரு ஒத்திட்டு வாாய்තිபவு, பந்தனாக்காருக்குமசாரிஸ் தோார உபல்தனிய மதாா பிர காஷக்கலாம். නිය විශ්ිවිතාාලේ හෙටසිට සතකකාලයක් වසාතබනවා. ගම්පහා වික්‍රමාරච්ය අරුවේද විද්‍යාතිනය හා නල්න උසස් තාක්ෂණ යතනේද වසාතමීමට යිතේරුණය කරති බෙන්නේ. කොරන වරසේ සමාජකතවීම වැැකීම සඳහා සියලු ශේත්‍ර අවරණය වන පරිදි. සෞඛ්‍ය මාත්‍යංශය නිකුත් කරඇති මාර්කෝපදේශ, දැඩල්ි සනුගපනය කරන්නේඉල්ලිමකිරෙනවා. ශ්‍රේත්‍ර පණසයක් අවරණය වන පරිදි, පොදු මහචනහා ෘතිය ක්‍රාකාරකම් සිදු කරන ආකාරය පිළිබඳූපෙස් මෙම මාර්කෝපදේශයට ඇතුළත්. මවස්ථාවේ ීචන තවවැඩත් සැලකිලිමත්ව සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරනු ලෙස සෞඛ්‍යංශඉල් ලසිිනවා. මේ විදිහට කොවිD් ආසාධනය වෙච්ච රෝගීන්. ලංකාවෙත් තවත් තැන්වලින් හම්බවෙන්න ඉදිරිේද අවධානම තියෙනවා. මේ වන විට අපේ බොහෝ දෙනාට අමතක වෙලා මේ රෝගය වල්ලක්වා ගැනීම මේ ක්‍රමවේද අනුගමනය කරන්න. ලෝකයේ රටවල්ල කොවිD් පැතිරෙන්න්න පටන් ගත්තේ මේ අවධානම නොසලකා. රෝගයේ බෝවෙන්න්න කටයුතු කරපු හින්ද. අපිට තාමත් හොඳින් අවස්ථාව තියෙනවා ඒ නිසා මේ වෙලාවේ. අපි කාරයාල දුම්රිය කාරයයාල බස්්‍රතේ ගමන් කරන කොට මුකාවරණය පාත්තාගෙන හැන්සන්නිටයිැක්කින් නිරන්තරයෙන් අත්ද දෙක පිරිසුදු කරනක දුරස්ථභාවය හැකි පමණි පවත්තාගෙනන එක ඒක අපේ වගකීම. එහෙම නොකලොත් එහෙම. හැට දවස ඔබේ ගම් ප්‍රදේශයේ කොවිට් ආසාධිත රෝගයක් වාර්තාාවන්න පුළුවන්. ඒ රෝගයා හින්ද, ඔබේ ගම ප්‍රදේශයේ, ඇදිරි මීතිය දානවා හෝ ගම් ප්‍රදේශයේ ලොක්්ඩවුන් කරනවා හෝ කරන්න වෙඩ ඉඩ තියෙනවා. ඒ වලක්වා ගැනීමේ වගකීම මේ තප්පරය ඉඳම්ම මේ රටේ ඉන්න සියලු පුරවැසියෝ අනුගමනය කරන්න පටන්ගන්න ඕන. රිෂාඩ් බදදීන් මන්ත්‍රීවරයා සමඟ කිසිදුූ දේශපාල ගණ දෙෙනුවක් තමන් ඇතිකරගෙන නොමැති බව ජනාධපති ගෝටාභේ රාජපක්ෂව මැතිතුමාව දහරණය කරවා. පසුගිය සමයේ සිදූ ආකාරයට පුද්ගලයන් අත්තරගඩ ගැනීම මහෝ අත්වනොෝ මතික ලෙස නිදහස් කිරීමේ බලය, දේශපාලඥයන් අතරපත්කිරීමට තමන් සූදානම් නොමැති බවයි සිය නිල ෆෙේස් බුග්ගිණු මෙෙහි සටහනක් තබමින් ජනාධීපතිතුමා සඳහන් කරත්थේ. ස්ක ප්‍රහේ පරික්ෂවලට ලබ තරන්කොටිනිසි පර් මන්තුන්ත්‍රී රිෂට් දවතිීන් මතාගේ සොහහිුර, නිදහස් කිරීම හා රිෂඩ් බදවදීන් මහතා ආන්ටුපක්ෂය පිරි සහාකි වූ උත්සවේකට පැමිනිස්සිටම හේතුෙන් ඔහුආන්ටුව සමග එකක්ව ඇතිමවට විපක්ෂයේ ඇතැම් ක්ඩායම් චෝතනා කරසිටා. මෙසාමාඳේ විපක්ෂනායක සජි ප්‍රේම්මදස මතා පල කළේ මෙවන්න දහසක්. හරියටම මැතිවරණ සමය කාලේ රිෂශල්් බර්ධවදීන් ඇතුළූ ඔහුගේ පවුලේ සාමාජකින් ත්‍රස්ථවාදීන්ට උදවකරපු අයි. තැන් එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්දමේන්තුවම කියනවා මේ පුද්ගලයායට මහත් සාක්ෂීදිිත් කන්න බැයි කියලා ත්‍රස්තවාදී කටයුතුල නිරතතුුණයි කියක. ඉතින් එත් අදත්. මේ සිදු වෙලා තිබෙන්නේ රට මංමුලා කරන ජනතාව රවට්ටන පාස්කු ප්‍රෝඩාව. රාජ්‍ය කාර්යාලයක් යවෘර්ත කිරීමේ උත්සවයකී. ඉතින් මාජන නියෝජිතෙක් හැටියට ඒඒ උත්සවලට සහභාගීවන්නට ආරාධන පත්‍රත් ලබෙෙන ඇති. ආරාධනක් ලැබුණනහම උත්සවලට සභාගන ඇති. කෙේ වෙතත් චෝදනස් සම්පදයෙන් ආඩුපක්ෂයේ මතිවරුන් මෙෙස දහස් පල කරසිටියා. සජිත් පේ දස මැත්තුමා මේ ඊය පෙරේදයිදල නැවත මේ අලුතෙෙන් පටන් අරගෙන එල්ලුග සැවන්න ඕනේ එල්ලා මර ඕනේ මේ විදිර මහා විකාර කතා දොඩුවන්න පටන් අරගෙන තියනවා සජිත් පේම දස මැත්තුමා. සජිත් පේම දස මැත්තුම. ඔබතුමා කිව්වත් නොකිවුවත්. මේ රටේ ජනතාව පැහැදිි අවබෝධයක් තිය නො ගෝටාවේ රාජ පක්ෂ මැත්තුමත් මහින්ද රාජපක්ෂ මැත්තුමත් ඔවැනි ත්‍රෂස්ටවාදීන්ට කොහෙත්ම ඉඩකඩක් ලබා දෙන්නේ නෑ වගේම පැහැදිලිුවම් මේයට දීයුතු උපරිම දනුව. ලබාදීමට කිසිදු පැකිලීමක් නෑ. අනිවාරෙන්ම ඒ දනුවම ලබා දෙන. ඒක වැරදි මතයක් කාණ්ඩුට එකතුවර ගැනීමට අපිට අවශ්‍යතාවයක් නෑ. අපිට ුවමනාවකුත් නෑ වැරදි කරපු අයට දැඳුවන් දෙන්න නේ නුස්සය කොහි ඇරි දක්ම ඕන කෙනෙ කතා කරවා ඕන තරන්කට්ටිය ඕන එක්ින් දැක්කම කතා බහ කරනවා. ඒක වෙනයි දේශපාලය කියන වෙන එක ඒ අය මේ අණ්ඩුට ලංකරගන්න නෑ එක කිසි පස්සයක් නෑ අපි එදච්චව අදත් කියන හැටත් කියවා ඒ මනුෂ්‍ය ගතියන්නේ පුද්ගලයක් පිාරගන්න සුහය ශීල ඉරියට කතා කිරීමවා ඒ මනුෂ්‍යය ගතිගන එක කිසිම දේශපාලන පැත්තක් නෑ දේශපාලන එකගත්වයක් සම්මුෘතියක් එම කිසව දැක්න කාගේවත් උපකාරය ලබාගෙන. සඳ ඇතුඒ සම්පර්ණ අත් කිසිව පදනමක් න ආණ්ඩුව හැටියට අපට තුරෙන් දෙකක් ඉන්නවා. ඉන් පරිබාහිරව විපක්ෂය නියෝජනය කරන කිසියම් හෝ කෙනෙක් අපට නෙමෙයි රටේ සිදුවන ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධනයට සහයෝගයට ඉදිරිපත්වීම නවත්තන්න පෑමකදේ මන්තිවරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රජ හටියට අපි. ජනතා බලාපොරොත්තු ඉටුකරීමට ගෙනයන්න වැඩ පිළිවෙල. ජනතාවශා පාලිමේන්තුමන්ත්‍රිවරුන් වැඩි ප්‍රමාණයක් එක්කංග වනාකාරයට සිදුවන බවට ඉගත් තමයි මෙවිපක්ෂය පල කරන්නේ. ම්‍යත්‍රී ජනාතිපති ගෝටා පේර්වාජච පක්ෂමතිතුමාද විපක්ෂයේ චෝදනා සම්බාධයෙන් සිය නිිල ෆේස්බුග්ගිනු මේේ විශේෂ සටහනක් තබා තිබෙනවා. මේ ජනධිපතිතුමා තමාගේ ෆස්බුග්ගිනිු මේේ තැබූ සටහනයි. ජාතික ආරක්ෂාව තහුරු කිරීම මාගේ රජයේ පළමු සහ ප්‍රධාන වගකීමයි. පසුගේ කාලේ සිදුව ආකාරයට පුද්ගලයන් අත්තනංගර ගැනීමට හෝ අත්වොනෝ මතිකව නිදහස් කිරීමේ බලය දේශපාලඥින් අතට පත්කිරීමට මාසූදානම් නැත. අදාළ බලධාරින් හෝ නිලධාරින් අතින් යම් අතපසුවීමක් හෝ අත්වැරැත්දක්වී ඇත්නම් ඒවා නිවැරදි කිරීමටද මම කටයතු කරමින්. රිෂාඩ් බදවිදී මන්ත්‍රීවරයා සමග කිසිදු දේශපාල ගණදැනුවක් නැත්නම් ඩීල් එකක්, රජය ඇතිකරගෙන නොමැති බැව අවධාරණය කරමී. මෙතෙක් කල් ජනතාව මාකරහි තැබූ විශ්වාසය කිසිසේත් පළුදුවන ආකාරයට කටේතු නොකරන අතර, ඉදිියදීද එම විශ්වාසය තවදුරුටත් අහවරුවන පරිදිී ක්‍රියාකරන බැව ජනතාවට සහතික කරමි. ැගැහිර මුූදේදී ගිලිගනීමට ලක් ව, නනිියෝ ඩම නෞකාව සඳහා මෙරට රජවැෑ කළ මුතල්, ආපසු ලබාගැනීම පිළබඳ ගැටලූ පවතිෙන පව සමුත්‍රහා නාවික නීති පිළබඳ ආචාර්ය, නීතිඥය ඩෑන් මාලක ගුණසේකරම හතා පවසෙනවා. කොළඹ අද පැවති මාතිහමුවකදී ඒ හතා මේ බව සඳහන් කළේ. මේ මාසේ මදවන විට හිසාන්න තිගමෝ සම් කාල ගුණ තත්වේ උග්‍රවිය හැකි බවින්. නෞකාව මෙට මූදු සීමාවේ තැබූ හොත් නැවහි සමුතුලිත භාව ැති වී කනජතල් පිටතට පැමිලීමේ අවධානමක් ඇති බවද ගුණසේකර හතා සඳහන් කලා. ශ්‍රීලංකා රජයේ මේ සම්හධෙන් සැකිලිමත් වී නෞකාව මෙට බදුසීමාවෙන් එපිට රගෙනයන් ලෙස දැනුම්දීති වෙනවා. මෙම තත්ව මතයි නෞකාාව ඩුබාහි පුජරා වරායට රැගෙනයාමට අදාලසාමාගම කටයුතු කරමින් සිටින්නේ. ඒහත්තේ සහහා ීන ගණනාවක් ගතවන බවයි ගුණසේර මහතා. ඳහන් කලේ නැවකාවා තැන්ගුට නොගැනීම හා නැවහිමියන් සමඟ ගිවිසුම්කට එලඹී නොවෙත නිසා වදදි මුදල් ලබාගැනීම ගැටලුවක් මතුවන බවද. ඒ මහතා පෙන් වාදනවා. තාම මේ වන්දිය පිළිබඳ වගකීමක් නත්තන් ගැරටියකත් නැවහිමියගෙන් ලැබු නෑ කියලා. එතකොට මේ වගකීම ලැබෙන් නැතුව තමයි නැට. යන්න දීලා තියෙන්නේ ඇදගෙන. ලංකාටච්ච අලාභයක් නැත්තං ඒ වියදම් පියවා ගැනීම සම්න්ධෙන් අපි ප්‍රශ්නයක්ත්තිය නොකද මේක අපි වියදන් කලතියනෙ රටේ මහජනතාවගේ සල්ලි. ඉති ඒවා අපිට ලබාගන්න දැන් හැකියාව මංහිතන්නේ එන්න එන්න අඩුවෙලා තිය නොමොකද නැවේ අපිට දැන් භාරයක් නැත්තං අපිට ඒ නැව රඳවා ගැනීමේ හැකියාව නැතිවෙලා තියනෙනවා ඉති ඒ එක හින්දා අපි මේ වියදන් කරපු අපේ මේ මහජන මුදල් අපිට ලබාගැනීම ප්‍රශ්යයක්තින. විසිවන සංශෝධනයෙන් විගෙනකාදීපතිවරයාගේ බලතල කප්පාදුවන බවට විපක්ෂය ගෙන යන ප්‍රචාර අගාමාතය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතික්ෂප කරතිබෙනවා. व्य प्रpadන ජාවhanaන්නේখතු මේ ස දුච කිීම विකා yi aवे සඳන්නේवि ক विහ ීමතු विවා න්නේवथ वि ক ckle අ Mते huek න සේවා කොමිසමක් පේටුවීම පමනක් පවයි. මෙම කොමසෙන් කිසිදු විගන කටයුත්තක් සිදුවන්නේ නෙද බවයි හිද රජපක්ෂ හතා සයනිවේදනයෙන් පෙන්වාදන්නේ. මෙම කොමසමස් ලංකා රජ විගණන සේටල් සාමාජකෙන් පත්කිරීම උසස් කිරීම, මාරකිරීම විනේපාලනී කිරීම වැනි කටයුතු සිදු කරනවා. රජය සේවකින් සම්බඳ එවැනි කටයුතු සාම ින් සිදු කරන්නේ. රජ සේවා කොිසමයි. ගෙන සවා කොமிසමක් ඇතිකිරීමෙන් සිදූයේ රාජ සේවා කොமிසමகிින් කෙරෙන කාරය නිட்டுකිරීම සඳහා තවත් එවැනිම කොமிසමක් ඇතිකිරීම පමණක් බවது அග්‍රராமாத்திවරயாப்பෙන් වාෙනවා. விවිසව ංශෝධයෙන් ජනාධපති லேක කා යාலி ග්‍රමமாத்திலேකம் කා யாලය විගෙන திපතිවරයාගේ வாපசரே நீ වත්කිරීමට யோෝජன කර ඇති බාවට විපක්ෂය ගෙනயானන අස්‍ය ප්‍රචාරද ग्්‍රமாத்திවරයා ප්‍රතික්ෂேප කරති වෙනවා එදහස් නස හත්යාට ව්‍යවස්ථාව ආரம்බேසිටම ජනාධප லேක කා යා ගग्්‍රமா லேம் . විටම පැවතියේ විිගෙන කාතිපතිවරයාගේ වපසරේ තුලයි. දහනම වන ව්‍යවසා සංශෝධනයට පෙේෙක සේ පනසතර එක වගන්තියේ ප්‍රතිපාධන වලටනුව සලු රජ්‍ය දෙපර් මේන්තු යන වදන තුළ, ජනාධිපති කම් කා යා ග්‍රමත් ෙම් කාරයාලේද තුළත් තුා. එ අයතන රජ දෙපර් මේන්තු ලෙස රජ මුදල් රෙගලස සංග්‍රහයේ සෑම් විටම ලැස්තු ගතකරති වූ බවයි නිවදනයේ දැක් වෙන්නේ. මෙම අයතන දෙකපමනක් නොව හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් පවත්වාගෙනයන කාර යාල ව ර් ලෙ . ග්‍රමාතිවරයා පවසනවා. මෙම සේලු අතන සෑම කලම විගනේ කළේ විගෙන කාධපතිවරයා. ජනාතිපති ග්‍රමාත ේකම්කාරයාල පළිඳ විගනයේ සම්හන්තය. එදහ සම් සේහඇත්ත අට වවස්ථාව ආරම් ේසිටම පැවති බගන්තිය විස වන සංශෝධර නවතස්ථානය කරතිබෙනවා. රජයේ අයිති ඇතේ පතින සගම් විගනකාධිපතිදිවරයාගේ වපසේ නිවත් කරන බවට ගෙනෑ සත්්‍ය ප ්‍රචාරද ආග්‍රමතිවරයා ප්‍රතික්ෂය කරතිබෙනවා. රාජ්‍ය සන්ස්හා. ට සීට පාකට වඩා රජට අයත් මා ගම් වල විගරන කටයුතු පාලන වන්නේ ආ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ේ පනසතර දෙක වගන්තයටතේ. එම වගතතිේටනුව විශබාරමාත්‍යවරයායටට තමන අටතේ පවතින රාජ්්‍ය සංස්ථාවක හෝ. ජ අඇත් ස මාගමක විගණනකටයුතු සුදුසුකම් ලැබූ වෙනත් වගෙනන සමාගමකට පැවරීමට හැකිවනවා. එහත් ෙසේකිරීමට පෙර 8 අනිවයෙන් මුදදාලා මත්තිවරයාගේකගත්වේ ලබාග තියුතු අතර, විගෙන කාතිීපතිවරයාගෙන්ද විමසා ැල යතුනවා. එදහස් සම්ේ හඇත්තයාට වවිවස්ථාවේසිටම පැවතිීමම වගන්තිය දහන්නම වන ව්‍යවස්ථා සංශෝධනයෙන් වෙනස් නොවූහොතර. විසිවන ව්‍යවසාා සංශෝධනයෙන්ට වෙන ක්සිදුවන්නේනහැ. uyගෙන කාති පපතිරයා වයොතේ ස දුස්කම් ලැබූ විගෙනකවරේ ක බවට පවතින ොදේය විසිවන සංශෝධනයේ නහොසිව වන බවට නග ෝදනාවද, ගग्්‍රමතවරයා ප්‍රතික්ෂයප කරනවා. මෙහිදීද දනබවන ව්‍යවसा සංශෝධනයට කලින් පැවදි එකේ පනස්තුන එක වාගන්තිය නැවත ස්ාන කිරීම සිද ඇත් ේ. වැටක ව්‍යවස්ථාවක් සම්පාධනය කරන්නේ ඒ කියවනයට ව්‍යවහාරඥාන තිබනමා යන පූර පකල්පන මත බවද අග්‍රමතිවරයා සනිவேදීින් පෙන්වාදෙනවා. නීටපති ර හෝ ශ්‍රෂ්ාධි කරන විනිශ්කාරවයුලස පත් කල ුත්තේ නී යකු යි ්‍යවස්ථාව කොතනක හෝ සඳහන් නොවනතර. තිපති විගෙන කාධිපති හෝ ේෂ්ාිරන විනිශ්කාරාදී තනන්තුරු සඳහ, සෑම විටම පත්වන්නේ අදාල විශය සම්බන්ධීෙන් අධ්‍යාපන, ෘර්තයේ මෙය සුදුසකම් මැති පුද්ගලින් පමයි. එසේ නොමැතිව එවැනි දුරවලරාජකාර ටු කළ නොහැකි පවද ආග්‍රම අතිවරයා පෙන්වාදෙනවා. න සංශෝධනෙන් සිදු කරන්නේ විගෙන කාධිපතවරයා සම්හද වගන්තිවලට දහඩම වන සංශෝදරය නති කල වෙනස්කම්. හෝසිකොට දහඩම්ම වන සංශෝධනයට පෙර විවස්ථාව තිබූ වගන්ති එලෙසම නවත ස්ථාන කිරීම පමණක් පබද ග්‍රමතවරයා අවධහරණය කරවා. ජනතාව කරුණු හරිහට අවබෝධ කරගනිින් විපක්ෂය කෘ්‍රාත්මක කරන මෙම දුෂ්ට උත්සාහෙ පරාජයකිරීම කාග යතුමක් බවද ාජපක්ෂ හතා සිය නිවේදනයෙන් කියා සිටිනවා. මෙත්‍ර ආ්ඩුව හා රට ටේරෙහිව පවතින සතුරු වටලෑම පිළිබඳ ගැමුරු අවබෝධයකින්න්නතුව යෝජත විසම ආණඩුක්‍රම ව්‍යවස්ථාකෙටුන් පතට දාලව ආඩුආර් ශකිරීමයේ දේශපාල ස්ථාාවරයක් තමන් ගන්නා බව ජාතික නිදහස් පෙරමුණ නිවේදනය කරනවා. එම පරමුණේ දේශපාල මන්ඩලේ වෙනුවෙන් නිවදයක් නිකුත්රන ප්‍රධානලයකම්. ඇස් විජසිරම් හතා සඳහන් කරන්නේ ස පක්ෂ ඉදිරිපත් කරඇ ඇැම් විරුද්ධ සම්හදධය ස. ඒදවීම පිළිබඳ ආණඩුවට ප්‍රනාාමය පිරිනමන බවයි. සමගම් රජිස්ටාර්රයට තේලිය අපදිංචිකරඇතේ ්‍රජයට බහුතර කොට සිම්මි සමමාගම් විගණනය කිරීම, හදිසි පනත් සම්මත කිරීම හා දෙත්ත පුරේසි බහදකයි වත්කිරමයන ප්‍රධානකරුණු තුනක් යටතේ. නැවත සංශෝධනය කළේතු අංශ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් කරතිබෙනවා. රතුමස් වශයෙන් සලකන සකස්කන ලද ගව මහා සකස් නුකරණ ලද ගවමස්වල පිළිකාකාරක පවතින බව විශේෂඥ වද්‍ය අනුරුද්ධ පාතිනය මතා පවසලවා. ගව ගාතනය වැලැවීම සම්හධයෙන් අද කොළඹදී පැවති විද්වත් කතිකාවකදී මෙම අදහස් පලවනේ. ගවගාතනයට අපි විරුද්ධ වෙලා ඉන්නේ. ඒහි තියන මානුශීය ස සංවේධීභාවය හින්දාමනෙමේ පළවිනිදේ කියන්න අවශ්‍යයි ගවඝාතනය නිසා අපි හදන ඒ. මස්වාර්ගේට කියන්නේ පෙත්මීට් යැන රතු මස් කියන ගොඩට වැටෙන්නේ. දෙවැනි දේ තමයි ඒ රතුමස් වලට තව විවිධාකාර ඉදිරිවල් එකතු කරලා ප්‍රොසෙස් මීට් කලකක් හදනෝ. එතකොට සකසන ලද රතුමස් ලොක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි විදිරිපත් කරනවා අලවෙනි ගණයේ පිළිකාකාරකයක් බව. ඉළඟට සකසන ලද නැතුව තියෙන රතුමස්. දෙවැනි ගනයේ පිළිකාකාරකයක් මිනිස්සුන්ට කියල පැදිිව සහන්ර තින. රිිස්තු වර්ෂ හත්වෙන සියවසේ හතරවෙනි මිහිඳු රජ්ජුරුවන්ගෙන් පස්සේ මෙන්න මේ දුරාචාරය වැහන්න නැවතත් ෙඩ පිලි ලක් ෙද ප්‍රා න තර රජුර දැග ෙ මිහිඳ ඉදක රග හිදුු මහිදුු යටටතේ අර පරන නීතිය නැත සක්ක්‍රියවෙයි කියලා ොක්ද නීතිය හතරවැනි ිහිදු රජුරුව ඇතුමාගේ නීතිය තිෙනනවා අන්න ේවැල් කැටිය සිලා ලේකනයේ ගෙරිකොන් මීමන්. මැරුවන් මරා පට්ටනුකොට් නිසා. එදා බාසාාව. මිමුන් ගෙරිගොන් මැරුව මිනිහට දඩුවම මරණ දඩුවම. පට්ටනු කොට්ටිසා හරක් හොරාට දීකු දඩුවම තමක් ගමෙන් පණ්ඩලදාපයු්ත. හරක් මස්කාපපු මිනිහට දීකු දැඩුවම වසල කුල යට පිටමං කිෙරි. එදා මේ නීති මිහිපිට ක්‍රියාත්ව වුණා මේවා සාමාන්‍ය සංකල්ප උටෝපියා නෙවෙයි. මේ සමගින් ස්වාීන් රපානි රාත්‍රී ප්‍රධාන සිංහල පත්්‍රවිකාශය. නැවතත් තමෙමුරාත්්‍රීන යයිතිහට.